මේ 2005 ඉඳලා 2015 වෙනකම් මේ රටේ මාධ්‍යවේදීන් මරා දැම්ම අතුරුදහන් කළා ගිනි තිබ්බ සියතට ගිනි තිබ්බා සිරසට ගිනි තිබ්බා ක්ලේම බෝම්බ ගැහුවා සන්ඩේ ලීඩර් ගිනි තිබ්බා මේ විදියට විශාල මාධ්‍යට රේ දරුණු මර්ධනයක් බිහිසුණු මර්ධනයක් මේ ආණ්ඩුවේ අද ආණ්ඩුවේ නිවිසන් බහුතරයක් හිටපු ඒ 2005 2015 කාර පරිච්ඡේදය ඇතුළේ අපි දැක්කා ඒ පාලකයන්ගේ ඒ සිද්ධි වලට යම්කිසි අනියම් ලෙස යම් සම්බදතාවයන් පවත්වන පාලක කණ්ඩායමක් තමයි අද මේ රට පාලනය කරමින් ඉන්නේ එන්ස අපිට සැකයක් මතුවෙනවා මේ රටේ මාධ්‍ය සංවිධාන හැටියට අපිට සැකයක් මතුවෙනවා මේ සිදුවෙමින් යන්නේ මේ ආරම්භ වෙමින් යන්නේ 2005 15 අතරතුර මුදාහැරියේ මාධ්‍යට එරෙහි මුදාහැරි ඒ දරුණු භීෂණය යලි ක්‍රියාත්මක කිරීමටද කියන ප්‍රශ්නය අපිට බරපතල ලෙස මතුවෙනවා එනිසායි අපි මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුවේ පවත්වන්නේ මේ තත්ත්වයන් තුළ අපි දැක පෞගේ කාල පෞගේ දවස් කීපේ පාර්ලිමේන්තු වටරවුමේ ආරම්භ කරපු උද්ඝෝෂණය මෙරටේ නිදාස අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ප්‍රමුඛ ශිෂ්‍ය ජන ව්‍යාපාරයේ එහිදී විතාමන් කුරිරු ලෙස ඒ උද්ඝෝෂණය මර්ධනය කරලා වයස 70ක 50ක 60 ඉක්මවපු කාන්තාවක් තම දරුණු ලෙස අතපය හතරෙන් ඔසවාගෙන යනවා භික්ෂුන් වහන්සේලා අතපය හතරෙන් ඔසවාගෙන යනවා නිරෝධායන නීතිය පාවිච්චි කරලා මේ අය අධිකරණයේ නියෝග නොතක මේ අය ඈත නිරෝධායන මධ්‍යස්ථාන වලට යොමු කරනවා මේ විදිහට නීත්‍යානුකූල නොවන නීති විරෝධී ලෙස මේ රටේ සමාජ ක්‍රියාකාරයන්ට උත්ති සමිති නායකයන්ට ඒ වගේම ශිෂ්‍ය නායකයන්ට ජනමාධ්‍ය වේදීන්ට දරුණු ලෙස පිළිහැර වෙමින් යනවා අපි ආණ්ඩුවට මේ මාධ්‍ය සාකච්ඡා හරහා අපි මතු කරන්නේ මේ විදිහේ தත්ත්වය ලසන්ත ඉක්නලිගොඩ අපි දැක පොද්දල්ට වෙච්ච ඉතා බිහිසුණු ප්‍රහාරය මේවාට නිසි පිළිතුරක් නිසි පරීක්ෂණයක් මේ ආණ්ඩු පහුගිය ආණ්ඩු කීපයටම හැකියාවක් ලැබුණේ නැහැ මේවට පිළිතුරු සොයලා දෙන්න මේකේ මේ පහර දීම් වල මරා දැමීම් වල අතුරුදහන් කිරීම් වල විත්තිකරුවන් අඩුම ගානේ අධිකරණ යාමුවට කැඳවන්නටත් මේ රටේ පාලකයෝ සමත් වුණේ නැහැ එවැනි පරිසරයක් ඇතුලේ තමයි අද දවසේ මේ ආණ්ඩුව මේ විදියට මේ ආකාරයේ ක්‍රියාත්මක ක්‍රමකින් ඉන්නේ මේ දරුණු භීෂණයක ආරම්භයක් හැටියට කියා මාර්ගය අපි ආණ්ඩුවට කියන මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ප්‍රමුඛව පිළියර දෙන තේන මූලික අයිතිවාසිකම් යටසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිති සහ වාසනේ නිදහස ප්‍රමුඛයි breaking.lk